ජනතාවට අවශ්‍ය මොහොතේදී ජනතාව වෙනුවෙන් සිය සේවාවන් සැපයීම වෙනුවෙන් වෛද්‍යවරුන් පෙරමුණට පැමිණෙන්නේ ඔවුන්ගේ ජීවිත අවදානමද නොතකාය. LTTE ත්‍රස්ත ප්‍රහාර සමයේදී අම්පාර මහරෝහලේ සිය සේවාවන් සැපයූ වෛද්‍ය නිශාන්ත පద్මලාල් වෙදගේ මහතා දුෂ්කර ප්‍රදේශවල ජංගම වෛද්‍ය සායන සඳහාද සිය ජීවිත අවදානමද නොතකා දායකත්වයක් සැපයුවේය. නිශාන්ත පద్මලාල් මැතිතුමා ඉතාම දක්ෂ අවංක ඒ වගේම නිහතමානී නිලධාරි මහත්මියක් එතුමා ඉතාම කාර්යක්ෂම සැලසුම් සහගත අනුන් අයගේ අදහස් වලට තැන දෙන ඒ වගේම අපේ අරමුණු කරා ළඟා වීමේ ඉතාම දක්ෂ කෙනෙක්. සුනාමි වසනයේදී දෙවරක් නොසිතාම සිය යුතුයකම ඉටු කරන්නට කටයුතු කළ වෙදගේ මහතා කඳවුරු වෙත ගොස් සේවය කළේය. මේවන විට උඩුගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන වෛද්‍ය වෙදගේ මහතා එම ප්‍රදේශයේ මාතෘහා කාන්තා සායන සහ ගේම් ගෙට ගොස් මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද සිදු කරයි. එමෙන්ම තම පෞද්ගලික ධනයෙන් ගැබිනි මව්වරුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම ඩොප්ලර් යන්ත්‍රයක් ඔහු පරිත්‍යාග කළේය. පාසල් මට්ටමේදීම සිදු කළ සායන තුලින් හදවත් රෝගී දරුවන් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා ඔහු යොමු කළේය. ඇගේම් නිර්ණායක ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් සේවක කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට මෙන්ම අල්ලසා දූෂණය අවම කිරීමට උපදෙසා මඟ පෙන්වීම ලබා දීමට ඔහු නිරන්තරයෙන් කටයුතු කරයි. එතුමා නියමිත වේලාවටත් කලින් රාජකාරියට පැමිණිය වගේම හැම වෙලාවෙම වංචාවට දූෂණයට නාස්තියට එරෙහිව කටයුතු කළා. හැම අවස්ථාවෙදීම සේවාලාභින්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරපු විශේෂ මානුෂීය හා සමාජීය සත්කාර ගොඩක් ඉටු කරපු කෙනෙක් තමයි. උතුරු නැගෙනහිර යුද්ධ පැවති කාලේ සහ යුද්ධෙන් පශ්චාත් යුද සමයේ සම්පූර්ණ වහල තිබිච්ච මානසික සායන බොහොමයක් තනියම ගිහිල්ලා විවෘත කළා. මාසයකට දෙවතාවක් ගිහිල්ලා ඒ අහිංසක මිනිස් වෙනින් ඒ සායන දිගටම පැවැත්තුවා. මගේ බලතල සීමා ඇතුළත මට මගේ අර්ථය සිදුවන කන්ට්‍රාක් හෝ ඒ අනිත් සියලුම දේවල් මට උපරිමයෙන් ඒවයින් සිදුවන වංචාවල් අලක්කන්න පුළුවන් විදිහට මම කටයුතු කරලා තියෙනවා.